චිලි රාජ්‍ය පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර ප්‍රසිද්ධියට පත් වූ වාමාංශික නීති සම්පාදකයෙකු එරට මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වී තිබෙනවා. එරට දක්ෂිණාංශික ජෝසේ අන්තෝනියෝ කාස්ටා බිබවා යාමට ඔහු සමත් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල අනුව බොරික් 156ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා 144ක් ලබාගෙන තිබෙනවා. තිස්පස්හැවිරිදි ගේබ්‍රියෙල් බොරික් ලබන වසරේ මාර්තු 11 වනදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඔහු ලොව ලාබාලතම ජනාධිපතිවරයා බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර පිලිපීනයේ බලපෑ ඇති සුළුකුණාරු තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 208 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම පුද්ගලයන් 52 දෙනෙකු තවමත් අතුරුදහන් බවයි වාර්තා වන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම සුළුකුණාටුව හේතුවෙන් ටයිෆුන් රායි දූපත් සමූහයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. එමෙන්ම බොහෝ ප්‍රදේශවල සන්නිවේදන සහ විදුලි පද්ධතියටද දැඩි ලෙස හානි සිදු වී තිබූ අතර නිවාස රැසක්ද විනාශයට පත් වී තිබෙනවා. අදාළ ප්‍රදේශවල සිටි ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවත් කරගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. සුලිසුලඟින් දැවැන්ත විනාශයක් සිදු වූ දිවයිනවල වැසියන්ට ආහාර ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමද මේ වන විට අභියෝගයක් වී තිබෙනවා. අවතැන් වූ පුද්ගලයින්ට සහන සැපයීමට මෙන්ම ජීවිත ආරක්ෂක මෙහෙයුම් සඳහා හමුදා පොලිස් සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් එක් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.